අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඌ ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් නැති ප්‍රශ්නයකට අපි මුහුණ දී තිබෙනවා. අපි අරගෙන තිබෙන ණය අපිට ගෙවා ගන්න බැරි තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. එනිසා රටක් හැටියට අපේ රටේ ආර්ථිකයේ විශාලතම බිඳ වැටීමකට අද අපි ජාතියක් හැටියට මුහුණ දීලා තිබෙනවා. මේ ආර්ථික බිඳවැටීමේ පතුලේ තිබෙන කරුණු අතර අපි දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවා මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් මේ හිටපු පාලකේ සවුන් වටා ගොඩ නැගෙන වලලු විසින් හොරකම් කොට ඇති බව. එනිසා අපි මේවා සරලව කිව්වා රටක් දුප්පත් වී තිබෙනවා පාලකයන් පෝසත් වී තිබෙනවා. රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න පුළුවන් කියලා අපි කිව්වා. පාලකයන් පෝසත් උනේ කොහොමද කියලා හොයාගත්තා. මේක එදා අපි කුඩා කණ්ඩායමක් කිව්වා. ඒක යම් ප්‍රමාණයක වැඩි වීමේ විවිධ බහුජන සංවිධාන කිව්වා. හැබැයි අද රටක් හැටියට සියලු ජනතාව අද කියමින් ඉන්නවා අපේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු පාලකයන්ගෙන් මේ යලි පවර ගන්න කියලා. ගෝල් ෆේස් පිටිය ඇතුළු රට පුරා තරුණයන් නැගිටලා කියන්නේ මොකක්ද? පාලකයන් ගෙදර යන්න විතරක් නෙවෙයි පාලකයන් හොරකම් කරපු දේපල යලි පවර ගන්න කියලා. එනිසා අපිට යම් එක සතුටක් නෙවෙයි යම් අපි ගැන යම් ඇගෙීමක් අපිට තිබෙනවා. ඒ මොකද විටක තනියම විටක කුඩා කණ්ඩායම් විටක තව විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද අදහස් අද රටේ සමස්ත ජනතාවම පිළි අරගෙන තිබෙනවා. මේ රටේ මහජනයාගේ දීපල හොරකම් කිරීම තමයි මේ අපරාධ පිටපත තිබෙන ප්‍රධාන ගැටලුව කියලා. එනිසා අපි මීට පෙර මේ කරුණ කිව්වට ඒ තරම් ප්‍රමාණේ මේවා සමාජගත වුණේ නැහැ. එනිසා අපි කල්පනා කරා යලිත් මේ කරුණ පිළිබඳ විශාල සමාජගත කිරීමක් කරගන්න ඕන කියලා. අපි ඉදිරිපිට තියෙන මේ ෆයිල් මේ තියෙන වංචා දූෂණ තොරතුරු මේවා මේ වංචා දූෂණ කියන මහා සයුරේ කුඩා ප්‍රමාණය. කවුරු හරි අර්ථකථන කරන්න දෙපාත මේ සියල්ල කියලා මේ සියල්ල නෙවෙයි. අපි ගාවත් තව අමතර තියෙනවා. මේ සියල්ල නෙවෙයි. ඒ වගේම මේ තොරතුරු ලබා දීමේදී අපේ රටේ අදටත් මේ රටේ යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන රජ නිලධාරීන් ගණනාවක් ඔවුන්ගේ රැකියාව අනතුරේ තබා ගනිමින් මෙම තොරතුරු අපි වෙත ලබා දුන්නා අපි කෙරෙහි විශ්වාසීත්ව සහිතව. ඒ වගේම විවිධ විමර්ශන ආයතනවල නිලධාරීන් විටින් විට මේවා සිදුවෙන්නේ නැති වෙනකොට මේ පිළිබඳ තොරතුරු අපිට ලබා දුන්න අඩුම තරමේ ආණ්ඩු මේවා කරන්නේ නැත්නම් ඕගොල්ලෝ මේවා රටට හරි කියන්න කියලා. එනිසා මේ තොරතුරු ලබා දීමට මැදිහත් වුණු රාජ නිලධාරීන් වගේම විමර්ශන නිලධාරීන් ඒ සියලු දෙනාටම අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා අපි කෙරෙහි විශ්වාසය තබලා මේ තොරතුරු අපිට ලබා දීම පිළිබඳ. ඒ වගේම පහුගිය දවස්වල විශාල හාවක් වුවක් ගියා. කවදද මේවා දාන්න ඇත්තේ? ෆයිල් තියෙනවද? තියෙනව නම් දාන්න වගේ ඒ වගේ යක්. සමහර මාතන සත්භාවයෙන් ඒ තමන්ට ඇත්තට මේම තොරතුරු ලබා ගැනීම තොරතුරු දැන ගැනීම පිපාසාවෙන් මේවා ඉල්ලපු බොහෝ පිරිසක් ඉන්න බව අපි දන්නවා. ඒ වගේම කුඩා කණ්ඩායමක් යම් සමච්චලයට හැල්ලුවට මෙම තොරතුරු ඉල්ලපුව බවත් අපි දන්නවා. ඒ වගේ තවත් කණ්ඩායමක් අපි ගාව තියෙන්නේ මොනවද? යාගේ එකක් තියෙනවාද දන්නේ නැහැ කියලා. දැනගැනීමේ උවමනාවෙන් මේවා දාන්න කියපු බවත් අපි දන්නවා. එහෙමනේ. මේ කණ්ඩායම්ම මේවා ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඉතින් යලි අපි ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී අපි මෙහෙම සැලකිල්ලට භාජනය කරලා තිබෙනවා. අපි දන්නවා වංචනිකයට තියෙන හොඳම අවස්ථාව තමයි
තමන්ගේ වංචාවෙන් අපි කොච්චර ඒවා දන්නවාද කියන එක දැන ගැනීම එකත් වැදගත්. ඒ නිසා අපි ඒ පිළිබඳවත් මෙම තොරතුරු ඉදිරිපත් කිරීමේදී ප්‍රවේසම් වුණා. එමත් අපි ප්‍රවේසම් වෙලා තිබෙනවා. මේක නිකන් නේද? වංචනිකට සියල්ල එහෙම නැහැ. එහෙම කරන්නේ නැහැ. හරිද? අපි අතිශය ප්‍රවේසම් සහගත වී තිබෙනවා. කුමන පංගුවක්ද කියන්න උනා. කුමන පංගුවක්ද නොකිය යුත්තේ කියලා. ඒ වගේම මෙතන සමහර ඒවා තිබෙනවා. දැනටමත් පැමිණිලි කරලා තිබෙන විමර්ශන ආයතන විත. සමහර ඒවා තිබෙනවා විමර්ශන ආයතන විසින් යටපත් කරලා දේවා. සමහර ඒවා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ඒවා. සමහර ඒවා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ලාජ්ජුයි. කොහොමද ලාජ්ජු තමයි හංගපු ලාජ්ජු තියෙන ඒවා. සමහර ඒවා තිබෙනවා අධිකරණයෙන් තාක්ෂණික හේතු මත ඉවත් කරපුවා. පහුගිය කාලේ පුරුද්දක් හැටියට සිද්ධ වෙච්ච එක. ඒ නිසා මෙවැනි ලිපි ගොනු ගණනාවක් මේ ඇතුළේ තිබෙනවා. මම මූලික කරුණු දැක්වීම සඳහා මම කීපයක් තෝරාගත්ත ඔබට. ඒ කියන්නේ මේ කීපය මා තෝරාගත්තේ පදනමක් සහිතව. මේ කීපය මා තෝරා ගන්න ලැබුවේ විශේෂයෙන්ම ගත්තොත් දැනට ලෝකයේ කොතනක හෝ වංචා දූෂණ පිළිබඳව මාධ්‍ය වාර්තා කරනවා නම් වංචා දූෂණ පිළිබඳව යම් පරීක්ෂණ ආයතනකින් පරීක්ෂණයක් කරනවා නම් මොකක් කරේ එකක් ලංකාවෙත් අහු වෙනවා. මේක දැන් සුලබ දසම. එනිසා ඒවා ලන්ඩන් මහා අධිකරණයේදී හෝ එක්සත් ජනපදයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ එවිට ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සංවිධානය විසින් හෝ පැන්ඩෝරා හෝ නේද මෙවැනි කිසි දෙයකින් එලිදරව් වීමට පෙර අපි එලිදරව් කරන ලද දේ. හැබැයි අපි ස්තුතිවන්ත වෙනවා අපි විසින් එලිදරව් කරන දේ ජාත්‍යන්තර වශයෙන් මේවා යලි ශක්තිමත් කොට ස්ථීර කොට තිබෙනවා. එනිසා මා පළමුව ඔබට ඉදිරිපත් කරන්න ඒ ෆයිල් කීපය. මොනවද? අප ළඟ තිබෙන, අප පැමිණිලි දමා තිබෙන, විටින් විට අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද, එහෙත් කිසිදු පරීක්ෂණ ක්‍රියාවලියක් ඉදිරියට නොගිය, එහෙත් ජාත්‍යන්තරයේදී විවිධ අවස්ථාවල එළිදරව් වූ කරුණු මා එකින් එකින් එක ඔබට තෝරා ගන්නම්. ආරම්භයක් ලෙස විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා පහුගියදා ඇමරිකන් එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලි වික්‍රමසූරිය පිළිබඳව. මේ ජාලි වික්‍රමසූරිය පිළිබඳ ගියපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. මේ පිළිබඳව අපි පැමිණිලි කරලා තිබුණා විමර්ශන ආයතන වෙත නඩුවක් වාර්තා කරලා තිබුණා. ජාලි වික්‍රමසූරිය ඇප ලබා පවුල පිටින් පැනලා ගියා. ජාලි වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි. එතකොට අද මේ මේ මාසේ ජාලි වික්‍රමසිංහගේ නඩුවේ අවසන් තීන්දුව ලබා දීමට නියමිත තිබෙන එක්සත් ජනපදයේ ඒ පිළිබඳ සමස්ත වාර්තාව තිබෙනවා. ඒ කියන්නේ රජයේ විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් 6 ලක් මිලියන 6.25. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62,50,000ක මුදලින් ඇමරිකානු ඩොලර් 3 ලක් මේ 33,20,000ක මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයථා පරයන්ද කිරීම පිළිබඳව චෝදනා. ඒ කියන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීම සඳහා වෙන් කරන මිලියන 6.2ක්. ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3. ඒ කියන්නේ 55%ක් ගහලා තියෙනවා. මේ ඒතරතුර අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේදී ඔහු පිළිගෙන තිබෙනවා
එවැනි කොමිස් මුදලක් ගත්ත බවට ඔව් පිළිගෙන තිබෙනවා අධිකරණ බිරිඳ හරිද මේ අද අපේ රටේ ජනතාවගේ සල්ලි ඊළඟ ඔයගොල්ලෝ දන්න පහුගිය දා පැන්ඩෝරා පේපර් හරහා එළියට ආවා නේද ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරුණඩේ ශංසා නිරූපමා පවුලට හිමිකාරීත්වයේ තිබෙන බව අපි දිගින් දිගට මතත් කියනවා මේ තා පැහැදිලි අපි දිගින් දිගට පෙන්වා දෙන ලැබුවා තිරුණඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දීපල තිබින්නේ කියලා ඒක සමහර අය මට කිව්වා මේක පාර්ලිමේන්තුවේ නැතුව එළිය කියන්න කියලා එළිය අවස්ථා ගණනාව කිව්වා අදත් කියනවා අදත් කියනවා එළිය අවස්ථා ගණනාව කිව්වා අදත් කියන එහෙම තමයි තියෙන්නේ ඔගොල්ලෝ දන්නවා සුප්‍රසිද්ධ ගනුදෙනුව සිද්ධ වුණා ගින් නිල්වලා කියන ගනුදෙනුව මේ ගින් නිල්වලා කියන ගනුදෙනුව ඇවිල්ලා අපි ඉන්නවා අමාත්‍යංශ ලේකම්වරු ගණනාව හිටපු අමාත්‍යංශ ලේකම්වරු සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණයක් වෙලාවකදී මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ සියලු අමාත්‍යංශවල මිලදී ගැනීම වියදම් අත්‍යවශ්‍යව හැර සියල්ල නතර කරනවා එහෙම නැසක පිරිස් මහත්මේ සාමාන්‍යයෙන් නේද ඉගෙන මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ අත්‍යවශ්‍ය ගනුදෙනු හැර සියල්ල නතර කරනවා හැබැයි එසේ තිබියදී වාරි මාර්ග අමාත්‍යංශ ලේකම් අයිවන්ද සිල්වා කියන මහත්මයා විසින් ඒ වෙලාවේ වාරි මාර්ග ඇමති නිමල් සිරිපාල් සිල්වා 2014 12 24 ඒ කියන්නේ කවද්ද චන්දේ ජනවාරි 8 අප් මේ 2015 මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දෙන 2015 1.1 2015 ජනවාරි මාසේ පළවෙනිදා මිලියන 2009ක් එම සමාගමත ලැබත ලබා දෙන 2015 1.6 චන්දේ අනිද්දා අද මන්දනේ රජ කාර්යාලය ඇරලා තිනවා කියලා හරිද මිලියන 1003ක් ලබා දෙන මේ ඔක්කොම ගත්තාම මිලියන 4100ක් එක පස් පිඩල්ලක් කපලානේ කාටද මේ බින්දල් ලබා දුන්නේ මේ මුදල් ලබා දුන්නේ චයිනා නැෂනල් මර්චර් කියන සමාගම මේ සමාගමට මේ සල්ලි ලබා දුන්නේ ඒ සමාගමේ තිබෙනවා හොන්කොන් වල account එකක් නාගාව account numbers මේ ෆයිල් එකේ තිනවා හොන්කොන් වල තියෙන account එකෙන් මුදල් වගයක් නිදහස් කරනවා රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමකට ඒකත් හොන්කොන් වල තියෙන account එක. ඒකට විටින් විට නිදහස් කරලා තිනවා ඩොලර් මිලියන 5. ඩොලර් මිලියන 5. එතකොට වාරිමාර්ග අමාත්‍යංශෙන් කඩිමුඩියේ චීන සමාගමට සල්ලි දෙනවා. එම චීන සමාගම විටින් විට ඩොලර් මිලියන 5ක් රූත් ඉන්ටර්නැෂනල් කියන කම්පැනි එකේ account එකට වමාරු කර තිබෙනවා. ඒ කම්පැනි කාගේ? ඒ කම්පැනි එක තිරුණඩේෂන්ගේ. ඒ කම්පැනි එකෙන් මෙහි කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි යවනවා. ඒ ශ්‍රී ලංකාවේ තියෙන බැංකුවේ ගිණුමින් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වානේ ඉඩම ගන්න. මල්වානේ ඉඩමක් ගන්නවා. ඒ ඉඩම ගන්න කොල්ලුපිටියේ බැංකු ශාඛාවේ මුදල් වියදම් කරනවා. ඒ බැංකු ශාඛාවට රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගම account එකකින් සල්ලි එනවා තිරුණඩේෂන්ගේ. ඒ සමාගමට චීන merchant company එකෙන් සල්ලි එනවා. චීන merchant company එකට වාරි මාර්ග අමාත්‍යංශෙන් කඩිමුඩියේ චන්දේ කට උඩ තියාගෙන සල්ලි දෙනවා. මොකද කියන්නේ? මෙන්න මේ ධනය තමයි පැන්ඩෝරා වලින් එළියට එන්නේ. ඊළඟ ඔබලා දන්නවා පහුගිය දවස්වල ලන්ඩන් මහා අධිකරණ නඩුවක් ගියා එංගලන්තයයි ප්‍රංශයයි ඇමරිකන් එක්සත් ජනපදයේ එකතු වෙලා පරීක්ෂණයක් කරා ප්‍රංශ යාබස් සමාගම
එක්කෙක් රටවල් වලට එයාබස් මිලදී ගැනීම සඳහා බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තියෙනවා කියලා පරීක්ෂණයක් ගියා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා ඒ ජාත්‍යන්තර පරීක්ෂණේදී ලන්ඩන් මහාධිකරණ නඩුවක් ගොනුණා මේක අපි මීට පෙර අවස්ථා ගණනාවකදී කිව්වා මට මතකයි මම එක අවස්ථාවකදී කිව්වා මේ යාබස් මිලදී ගන්න එයාලංකා අධ්‍යක්ෂ මණ්ඩල රැස්ුණේ ඒ කියන්නේ ඒ කියන්නේ යාබ අපිත් ප්‍රංශ බස් සමාගමේ යාබස් අරගෙන තියි අරගෙන ගිවිසුම අත්සන් කරන්නේ ඒ යාබස් සමාගමෙන් අපි ගිවිසුම අත්සන් කරන්නේ අත්සන් කිරීමේ එකඟතාවයේ එයාලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්නේ ඒ තීන්දුවගත රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ බතරමුල්ලේ මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂක මණ්ඩලේ සාමාජිකයි මේකේ ඒකකතාවයකට එනවා සාමාන්‍යයෙන් මිලදී ගන්න මාගවතිනක වාර්තා දෙකක් එකක් ලන්ඩන් මහාධිකරණේ නඩු වාර්තාව තිබෙනවා ඊළඟටත් විශේෂයෙන් ගත්තොත් මෙම බස් මිලදී ගැනීම සඳහා මෙම බස් මිලදී ගැනීම සඳහා එයා බස් මිලදී ගැනීම සඳහා එකඟතාවයක් කියලා. එයා බස් තමයි ඒ 330 වර්ගයේ යානා 6ක් ඒ 350 වර්ගයේ යානා 4ක් සහ ඒ 350 යානා 4ක් කල්බදු ක්‍රමයට ලබා ගන්න. يعني ඒ 350 ගුවන් යානා 4කුත් ඒ 330 ගුවන් යානා 6කුත් ඒ 350 ගුවන් යානා 4ක් කල්බදු ක්‍රමයටත් මිලදී ගන්න. ඒ කියන්නේ ගුවන් යානා 14ක්. මේකේ සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි. ඩොලර් බිලියන 2.2යි මට හිතා බලන්න. ලංකාවේ ලංකා ඉතිහාසයේම සිදු වී තිබෙන විශාලතම මිලදී ගැනීම. සාමාන්‍ය විශාලතම ඉදිකිරීම තිබුණේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.3යි. ඒක තමයි ලොකුම ටෙන්ඩරේ. ලංකාවේ ලොකුම මිලදී ගැනීම තමයි මේ අයබස් ගනුදෙනු. මේ මිලදී ගැනීම සඳහා මා කලින් කිව්ව අධ්‍යක්ෂ මණ්ඩල රැස් වෙන්නේ කථානායකවරයාගේ නිල නිවසේදී. මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා මේ විදිහට. ඒ 330 යානාවක් සැපීමට පසුව ඩොලර් මිලියන බැගින්ද ඒ 350 යානාවක් සැපීමට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට ඔක්කොම ගත්තාම ඩොලර් මිලියන 16.18 එකඟතාවයකට මේ වෙලෙ ඉන්නේ කොහෙද අපි මෙහෙ කිව්වා නැවත නැවත කිව්වා මේ සියලු දත් තොරතුරු අද ලන්ඩන් මහාධිකරණයේ තිබෙන ඊට පස්සේ මෙම පරීක්ෂණය යනකොට මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නැහැ මොකද ආණ්ඩුව පෙරළුණා ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල් ලබා දී තිබුණා ඒ ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල බ්‍රූනායි වල පිහිටි ඒ වෙනකොට යාලංකයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඒ ඩොලර් මිලියන 2 ගිහින් තිබෙනවා බ්‍රූනායි වල. ඒ බ්‍රූනායි වල ඩොලර් මිලියන 2 ඕස්ට්‍රේලියාවේ account එකකට මාරු කරනවා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් 3කට එනවා. ඒකෙන් එක ගිණුමක් තමයි නිමල් පෙරේරාගේ ගිණුම. ඊයේ තමයි මම ගෙන කියන පසු. නිමල් පෙරේරාගේ account එක राजपक्ष मे कपिल चंद्रसेन प्रधान विधायक
මොකද මේ තියෙන ලෙන්ගතුම බැඳීම ඥාතිත්වේ මොකද දින 52 කෙටි කාලෙකත් එයා ලංකකටද මෙමෙයා එයාගේ කවුන්සල් තමයි මේ සල්ලි මේ තමයි අපේ රටේ ලන්ඩන් වලදී එළිදර වුණු වංචාව පිළිබඳ කරුණු ඒ වගේම තව දීර්ඝ පරීක්ෂණයක් ගියා මේ මේ එයා බස් නැවත විශාල ගනු විශාල පරීක්ෂණයක් විශාල උත්සාහයක් දරුවා යහපාලන කියන ආණ්ඩුව මෙම එයා බස් ගිවිසුම කැන්සල් කරන්න මිලදී ගත්ත ඒගොල්ලෝ කිව්වා මේක අපිට බරයි මේක දරා ගන්න බෑ මේක කැන්සල් කරන්න ඕන කිව්වා කැන්සල් කරන්න කියලා කිව්වා කැන්සල් කිරීම සඳහා ඩොලර් මිලියන 115ක් දුවලා ඩොලර් මිලියන 115ක් ආසන්න වශයෙන් ගත්තොත් තෙල් නැව් හතරක් कैंसल करन किसी तो कैबिनेट मंडल अनुमति अपने हैं ये कैंसल करन सुरेन रत्वत्त इवेलावे समागमत्त का साकत्या करन गमां एसएमएस पनिविड़ यक्क वनवा मिन्न में कुंदेशी वल्ट कांग तावे विलती भी नमुकत करन निकेला चरित्र रत्वत्त इतरिंग आपो एसएमएस पनिविड़ नवा डू इट उच्चरा රටේ ගනුදෙනු සිද්ධ වෙච්චි. එතන ඩොලර් මිලියන 115ක්. ඒකේ සමස්ත විස්තරේද අපසතුව තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඊයේ දිනේදී ඔබ දන්නවා ඕස්ට්‍රේලියාවේ ඖෂධ සමාගමක් වෙත හම්බන්තොට වරායේ හම්බන්තොට මහරෝහලේ वैद्य उपकरण सह यटल पहासुक लबादीम वेनुवे डोलर मिलियन पहाल वै गणना ये समागम रिपे हे बे इव निशिपरदी युद्ध परीक्षण माध्यवेदी वक्र इट पेर अपे वसंत समर सिंह सहोदर पेमिन लद्दम अपराध परीक्षण डिपार्टमेंट एफसीआईडी पेमिन लद्दम කොටුවේ අර ටෙලිකොම් එක ඉදිරිපිට තියෙන අක්කර 4යි පර්චේස් විශ්ස 4 අක්කර 4 මාරක් අතර භූමියක් ක්‍රිස් කියන සමාගමකට පවරා දුන්නා හෝටල් සංකීර්ණයක් ඉදිකරන්න ඔබට මතක ඇති ඒ කාලේ ලොකු සාකච්ඡාවක් ගියා අර මන්දනා ඉස්මයිල් කියන මාධ්‍යවේදිනිය පැහැර ගන්න යන්න ආවේ එම ක්‍රිස් ගනුදෙනුවේ සමහර තොරතුරු ඇය ගාව තිබෙනවා ඒ සඳහා කියලා ලොකු රාවයක් ගියා මතක ඇති 2014 වගේ වකවන්. ඔන්න ක්‍රිස් ගනුදෙනුව පිළිබඳව අපේ වසන් සමරසිංහ සහෝදරයා පැමිණිලා කරා. ඒ පැමිණිලට අනුව විමර්ශනයක් ක්‍රියාත්මක වුණා. ඒ විමර්ශනයේදී තමයි සිංගප්පූරු වල පීටියේ account එකකට සල්ලි මාරු වී තිබෙන බවත් අර ඖෂධ සමාගමෙන් එතෙන්ට සල්ලි එවා තිබෙන බවත් संपूर्ण विस्तर प्रधानमंत्री අමාත්‍යංශ ලේකම්වරු ඉන්නෝ මේගොල්ලෝ දන්නවා අපේ රටේ මිලදී ගැනීම සහ ඉදිකිරීම පිළිබඳව සාමාන්‍යයෙන් තිබුණා ඒවා කරන්නේ කොහොමද කියලා රෙගුලේෂන් තිබුණා ඒ කියන්නේ නැෂනල් ප්‍රොකියුමන්ට් ඒජන්සි එකක් තිබුණා ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය ආයතනයක් තිබුණා මේ ආයතන විසින් තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට කරේ හැබැයි 2011දී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා අපේ රට අලුතින් ඇතුල් කරනවා unsolicited කියන සංකල්පය. ඒ කියන්නේ කැමැත්ත ප්‍රකාශ කරලා යෝජනාවක් අරගෙන ඉන්න පුළුවන්. මුකුත් ඕනේ. ඔබට පුළුවන් ව්‍යාපෘතියක් හොයාගෙන සල්ලි හොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවට කියන්න මෙන්න මේ ව්‍යාපෘතිය කරමු මෙන්න සල්ලි
අපේ අවශ්‍යතාවයන් සඳ වෙනද අපේ ටෙන්ඩර් පටිපාටිදි කරන්නේ අපිට අවශ්‍ය වෙන ව්‍යාපෘතිය තෝරාගෙන අපි අවශ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවුණු ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය හැබැයි 2011 න් පස්සේ ක්‍රියාවලිය දියත් වුණා අවශ්‍ය තාව නෙවෙයි ඒජන්සියකට පුළුවන් නැවිලා මෙන්න අපි හම්බන්තොට වරාය හදන්න සැලසුම් කරලා තිබෙනවා මෙන්න යන මුදල මෙන්න අපි යන මුදල හොයාගන්න ආකාරය මෙන්න ඇස්තමේන්තු මුදල කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අපි රටේ ගොඩාක් ව්‍යාපෘති අපි හදන ලද ජාතික ආර්ථික සැලැස්මකට අනුව සිදුවෙච්ච ඒවා නෙවෙයි. 2011 න් පස්සේ සිදු වූ ගොඩාක් ව්‍යාපෘති 90%ක් ව්‍යාපෘති මේ විදිහට කැමැත්ත ප්‍රකාශ කිරීම හරහා ඇති කරලද ව්‍යාපෘති. ඒවා අපිට ඵලදායිතාවයක් තිබෙනවද? ඒවා අපිට ඒ වියදම හරිද කියලාවත් පරීක්ෂණයක් කරෙන්නේ නැහැ. ඒ සඳහා ස්ටෑන්ඩින් කැබිනට් ඇපොයින්ට්මන්ට් රිවියු කමිටි එකක් පත් කරා අමාත්‍යංශ ලේකම්වරුන් 7 දෙනෙක්. ඒ 7 දෙනාත් එක තමයි මේ සාකච්ඡාව යන්නේ. පහුගිය කාලෙ වෙනකොට ඒ ආයතන ඒ සඳහා ඇවිල්ලා තිබුණා යෝජනා 298. මේ යෝජනා 298 න් යෝජනා 62ක් අනුමත කරා. අනිත් ඒවා ප්‍රතික්ෂේප කරා. එයි ඔවුන් බලන මේ සක්්‍යතාවෙන් යුතුද? මේක අපිට අවශ්‍ය ව්‍යාපෘතියක්ද? මා කියන්නේ මිලදී ගැනීමේ ක්‍රමවේදයකට නරකම නැහැ. ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව අපිට චෝදනාවක් තිබෙනවා. හැබැයි අපිට පුළුවන් සත්භාවයෙන් නම් අපි කරන්නේ කෙනෙක් ගෙනල්ලා රයිට් වයගින්නේ මොකද්ද හොඳද පොලි අනුපාතය කොහොමද අපිට සක්කිතා අදින්නේ පරිසරය දෙන වාර්තා කොහොමද මේකේ ප්‍රතිඵලදායතය තියෙනවද කියලා අපි සාකච්ඡා කරන එකඟතාවයකට එන එක සත්භාවයෙන් නරක ව්‍යාක්‍රමයකුත් නෙවෙයි හැබැයි මොකද සිදුවී තිබෙන්නේ අර ප්‍රතික්ෂේප කරලා දේ වගේ අපේ රට අලුත් සංකල්පයක් හැදුනා කැබිනට් මණ්ඩලයේ අනුමැති හරහා ඕන එකක් කරන්න පුළුවන් ඕන එකක් කරන්න බෑ මේ කිසිවක් හදිසි මිලදී ගැනීම නෙවෙයි මේක ඇස්සේ තමයි අපේ රටේ මහ ජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් ගලාගෙන ගිහමවත මාගාව තිබෙනවා මේ ව්‍යාපෘති 51ක් මේ ව්‍යාපෘති 51ම ඒ විදියට ආපු ව්‍යාපෘති මම උදාහරණයකට කිව්වොත් නැගෙනහිර දුම්රිය මාර්ගය නැවත ගොඩනැගීම ඕස්ට්‍රේලියාවේ ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව යුරෝ මිලියන 9.8යි ඒකත් ඒ විදිහට කැබිනට් එකෙන් අනුමත කළ දීපේක. දුම්රිය බලවේග කට්ටල 13ක් මිලදී ගැනීම. ඩොලර් මිලියන 102යි. ඒකත් ඒ විදිහට දීපේක. මාතරක කතරගම දුම්රිය මාර්ගයේ මාතර බෙලියත්ත කොටස ඉදිකිරීම. ඩොලර් මිලියන 278යි. ඒකත් ඒ විදිහට දීපේක. ආපදා කළමනාකරණ හදිසි ප්‍රතිචාර ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන. අය කමක් නැහැ කිව්. ආපදා කළමනාකරණ ආපදාව. කිරි දෙනු නානයන කිරීම. ඒකත් ඒම. හදිසි පැටවු ගහයි දන්නේ ඊට කලින් කියන්නේ. ඩොලර් මිලියන 12.9 ඒක වෙනම වර්තාවක් තියෙනවා මේ කිරි දිනුම් අරගෙන මොකද්ද මේ කියලා වෙනම ෆයිල් එකක් තියෙනවා පුත්තලම ගල්ලංගුරු බලාගාරයේ 123 අධියර ඩොලර් මිලියන 1046යි ඒ ඔක්කොම එහෙම සිද්ධ වුණා මේ සමස්ත එකට මේ සමස්ත එකතුව ඩොලර් මිලියන 7918යි යුරෝ මිලියන 455යි පවුන් මිලියන 45යි डोल मिलियन अटदहाट आसन प्रमाण पौ मिलियन हतरीपाकट आसन प्रमाण यूरो मिलियन हर से पनस्पाकट आसन प्रमाण मेन्न मे विद्यमें विगण निपार मेन्तु विशीन एक गणुदेनुपी अद्दीन कर लिबुना कटुनायक हईवे कटुनायक हईवे कट दिदास्तु यदि इंजीनियर सलस्म है නමුත් ඒක අතරම ගණතර වුණා 2008 දී මේ විදියට ප්‍රදානය කරා 2003 දී ඉංජිනේරු සැලැස්මේ වියදමට
देशीय සැලසුම් කරුවන් විසින් සකස් කරපු මිල එක සංසන්දන කළ බලනකොට 6437ක වැඩිවීමක් තියෙනවා 2018 කටනායක හයිවේ එක දිනකට. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් හරිය අඩකට වඩා මුදල් අපතේ ගලාගෙන ගොස් තිබෙනවා. එනිසා ඒ පිළිබඳව මම කියන්නේ හැදුවේ මේක තමයි බරපතල ප්‍රශ්නේ. डोल मिलियन हदास नमस्य गणकुत यूरो मिलियन हारस्य पनस्पाकुत पाउन मिलियन हतलिस पाकुत मे विधिट गणुदीन करलातिबिन यतोर मेक तमय प्रधानम मा देंट अव देंट एलिदरव विमिन तिबिन बरपतल करुणि हेबे मेतदिन फाइल गणनावक मीटत वडा वेडीव तिबिन मा मे कलिमिकवे जात्यंत्रे इट अमतरव तव जात्यंत्रिकक एलिदरवुना मेतकदि सुबेरु कियन अमेरिकन एक्सा जनपद सीआईए नियोजित अतंगुड़गत्न दुलाहाय दशम गणना उपयागत्ते कोहमद पेहदील बेरू ओ दू दुलाहट हिरे अमेरिकन एक्सा जनपद सीआईए नियोजित और दुलाहट हिरे यागे गिनुं परीक्षा करगणे अनकोट अजित निवाट कब्राल महाबैंक अधिपति वर हेटियट ओहुट गेवला तीनवा डोल मिलियन हय दशम पहा ලංකාවේ ප්‍රතිරූපයේ ඉහළ නැන්වීම වෙනුවෙන් එක්සත් ජනපති ඔහු තිරේ හරණං කබ්‍රාලු තිරේ යන්න උනා නීතිය නම් නමුත් එහෙම වෙන්නේ එතකොට මොකද උනේ එහෙ පරීක්ෂණයේදී ලිදර වුණා එහෙ පරීක්ෂණයේදී ලිදර වුණා සුබේරු පිළිවෙත පරීක්ෂණ ඉස්සරහට යන ලිදර වුණා එයාගේ ගිනුම් පරීක්ෂා කරන ලිදර වුණා මොකද්ද අජිත් නිවාට් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඩොලර් මිලියන 6.5ක් සුබේරුට ගිවා තිබෙන බවත් ඇමරිකන් එක්සත් ජනපදයේ කියනවා ඒවා ලංකාවේ ප්‍රතිරූපයේ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවා නැති බවත් එකත් කියන මේ පරීක්ෂණයේ හරනම් මේවා කරන්න ඕන මෙහි නේද ඒ නිසා හරි පැහැදිලි අද ජාත්‍යන්තරයේ කොතනද එකක් ඉලිදරව් වෙන්නේ පැන්ඩෝරා පේපර්ස්ද පැනමා පේපර්ස්ද ලන්ඩන් මහාධිකරණයද ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන්ද නේද එක්සත් ජනපදයේ තානාපති කාර්යය මිලදී ගැනීමද එක්සත් ජනපදයේ CIA නියුත් එක අත්අඩංගුවට ගැනීමද මේ ඔක්කොගෙම අපේ රටේ ඉහළ රාජ්‍ය ඉහළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් වී තිබෙන එදරු වී තිබෙන මේ සියල්ල මේ දේශපාලන රැකවරණ සහිතව සිදු වූදී ඒ වගේම අවසන් වශයෙන් කියන්නේ තව මේක වැඩක් තියෙනවා මම හිතුවේ මෙහෙම නෝ ඔක්කොම කියන්න බෑ එක එක කෙනාට අවිල එක එක ෆයිල් එක අරන් දෙන්න මම ඒක එක කියන්න මොකද හිතන්නේ මම්ම තෝරගෙන කියනකට වඩා හොඳයි නේද නේද හරිද ඉත කාට හරි අවිල ෆයිල් එකක් තෝරලා දෙන්න ඉතේ ෆයිල් එකේ මොකද්ද තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන් මොකද දන්නවද අපේ රටේ මේ දූෂණය කියලා කියන්නේ තනි මිනිහෙක්ගේ තනි හිතුවක්කාරී වැඩක් නෙවෙයි. ඒ කියන්නේ දරුවෙක් එහා වත්තට පැනලා අඹගෙඩි දෙකක් පොල්ගෙඩි දෙකක් ඇහිඳනා වගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ. ඒක තනි හිතුවක්කාරී වැඩක්. මේක තනි හිතුවක්කාරී වැඩක් නෙවෙයි. මේක රාජ්‍ය යාන්ත්‍රණයක ආශිර්වාදයේ සහිතව. ජනතාවගේ ජනවරමේ බලයේ ජනතා පරමාධිපත්‍ය සහිත පාලන බලයට පත් වූ කණ්ඩායමක්. තමන්ගේ රැකවරණ සහිතව දියත් කරන महा परिमाण विनाशकारी क्रियावलिया विकट इन्नवा देशपालकी में दूषित वलल समन्वित लाती बिन एकट देशपालकी कंडाय मक्किन्नो देशपालकी मितर एकट व्यापारिक वलल लक्किन्नो मितन थीनो सीन बदु अंचाव थीनो व्यापारिक हो वेड बदु अंचा थीनो व्यापार के हो रेगु बधुअ व्यापार के हो तो देशपालन वाला लक्का गेम
व्यापार इतामत मा के अपे रटे कर्मांत कर अपे रटे निष्पादन कर व्यापार के अन्वे डील करवांगा तलो सकिन डील करवांगा तलो सकिन එතකොට මේ වලල්ල එක පුරුකම් ඊළඟ මේ වලල්ල ඉන්නවා අපේ 2400ක් වන පරිපාලන සේවයෙන් 50ක වගේ පිරිසක් මේ වලල්ල ඇතුළ ඉන්නවා එතකොට මේක රාජ්‍ය පරිපාලනයේ කණ්ඩායමක මේ දූෂිත වලල්ල ඉන්නවා ඔවුන් පිළිබඳව මේක විස්තර දෙනවා සමහර ලේකම්වරු සමහර අධ්‍යක්ෂවරු දැන් මම කලින් කිව්වා අයවන් සිල්වා ලේකම්වරු ඉන්නේ ඒ පිළිබඳව තොරතුරු දෙන්න ඊළඟ මේ දූෂිත වලල්ල ඉන්නවා විමර්ශනය කරන කණ්ඩායමේ කොටසක් 84000ක් වන පොලිසියෙන් කුඩා ප්‍රමාණය 50ක 60ක කුඩා 13ක් මේ දූෂිත වලල්ලේ කොටස් කරුවා ඊළඟ මේ දූෂිත වලල්ලේ ඉන්නවා යම් මාධ්‍ය හිමිකරුවන් ඔවුනුත් මේ දූෂිත වලල්ලේ කොටසක් दूषित वाला प्रवेश व्यापारिक वाला मुकदमें हिट पोए टिका अलू टिका तुलेनो हिट पोए मत तीन बल कल नम गम ඒ දූෂිත වලල් නැවත ශක්තිමත් වෙන මාස දෙකක් ඇතුළත. ඒ නිසා තමයි ජනවාරි මාසේ 8 වෙනිදා 2015 මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරාට පස්සේ ජනවාරි මාසේ 9 වෙනිදා මෛත්‍රීපාල සිරිසෙන මුණ ගැහෙනවා ඇවන්ගාඩ් මුදලාලි. වජිර අභිවර්ධන එක්කයන්. අර අරක චුට්ටක් හෙල්ලෙනවා ආයේ සමහර අයගින් සමන්විත වෙනවා. ඒ වලල් හැදෙනවා. ඊළඟට රාජ්‍ය නිලධාරී. චුට්ටක් හෙල්ලෙනවා. සමහර අය මොකද කරන්නේ සාමාන්‍ය කතාවක් තියෙන ටයි එක මාරු කරනවා මේ හරි ජනප්‍රිය කතාව මේ ආයේ ඒකත් අර දූෂිත වලල්ලේ ආයේ දූෂිත වලල්ල කණ්ඩායම සම්බන්ධ වෙනවා ආරක්ෂක නීති විසඳන මේ හැමතැන මොකද වෙන්නේ චුට්ටක් හෙල්ලෙනවා ආයේ මොකද වෙන්නේ අරකට එක ස්ථාවර වෙනවා ඒ නිසා අපි හුදු ආණ්ඩු පෙරලියකින් පමණක් මේ දූෂිත වලල්ල පරාජයටපත් කරන්න බෑ හුදු ආණ්ඩු පෙරලියකින් විතරක් කරන්න බෑ මේකට අවශ්‍ය වෙනවා වංචා දූෂණ වලට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරය කරා පමණයි මේ දූෂිත වලල්ල පොඩි පට්ටම් කළ හැකි වන්නේ. එහෙම නැතුව බෑ. මේක දූෂිත වලල්ල තාප්පයක් කීන මාස පාකාරයක් වගේ. නේද? ගලක් දෙකක් ගැලවෙනවා ගලක් දෙකක් හයි වෙනවා. ආයෙ ගලක් දෙකක් ගැලවෙනවා ගලක් දෙකක් හයි වෙනවා. ඒ දූෂිත තාප්පේ මේ විදිහටම තියෙනවා. මේ පොඩි පට්ටම් කරන්න ඕන. මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකොටි ගණන් නැති කරලා. අද දරුවට කිරිපි පැකට් එකක් නැතුව අද අපේ රටේ පෝලිං වල 8ක් 10ක් මිය ගියා. නේද? මේ දූෂිත වලල්ල දඬුවම් දෙන්න ඕනේ නැද්ද? අන්නේ දූෂිත වලල්ලත් එක්ක හැප්පෙන්න පුළුවන්කම තිබෙන්නේ අපි හැමදාම කියනවා දූෂිතයකට දඬුවම් දී හැකි වන්නේ අදූෂිත ව්‍යාපාරයකට විතරයි. අන්න අපි ඒක ගොඩනගන්නේ. දූෂිතයකට තව දූෂිතයකට දඬුවම් දෙන්න බැහැ. ඉතින් අපි මේ පිළිබඳ කරුණු පාද. ඒ වගේම මේ ෆයිල් පිළිබඳ කිව්වොත් මෙතන දේශපාලකයන්ගේ තියෙනවා राज्य निर्धारित व्यापार के अंगीतीन विमर्श निर्धारित विमर्श ने रुडिंग निर्धारित हट्टी अल्लसो दूसर को सभावे सभापति वर अल्लस अल्लसो पगावट अरगन
ඒක පිළිබඳ නඩුවක් ඔහුට තියෙන පැමිණිල්ලක් ඒකයි අල්ලස් කොමිසම වටකල සහෝදරයා අපේ සුනිල් හඳුනිස් සහෝදරයා පැමිණිල්ල දෙන්නේ ඉතින් මෙහෙමයි වෙලා තියෙන්නේ හරිද ඒ නිසා අපේ රට මේ දූෂණයේ වංචාවේ ගොදුරක් බවට පත් වෙච්චි අහිංසක දූපත ඒ නිසා මේකට විරුද්ධ අපි හැප්පෙන්න ඕන ඒ නිසාම අවසන් වශයෙන් ඔබට තවත් දීර්ඝ කතා කරන්න නැතුව ඔබට අවස්ථා මේක තියෙන අපි තෝරාගත්තු විදිහක් තියෙන ටිකක් මේ උඩම තියෙන ටිකක් ලොකු ලොකු වගේ ඒවා නැත් ඈ ඔව් මේ මේ ටිකක් ගොඩක් තියෙනවා ඒ කියන්නේ මේ ගොඩක් තියෙනවා නේද කිසිය ගන්නත් තියෙනවා ඉතින් මේ ඔක්කොම දින මේක බලන්න ඉතින් මම හිතන ෆයිල් එකක් ගත්තාම නේද එහෙම හොඳයිද මොකද කියන්නේ කවුද ඉස්සල්ලාම වාසනාවන්තයා මේක තමයි ලොකු ඒවා තියෙන මේ වගේ තමයි සාමාන්‍ය ඒවා තියෙනවා නේද මේ බුද්ධම් තියෙනවා මේක දින මේක ආ මම තව කියන්නේ මේ දූෂණය තියෙන්නේ මිලදී ගැනීම වල තිබෙනවා ප්‍රදානයන් කිරීම වල ඒ කියන්නේ අපි ටෙන්ඩර් ප්‍රදානය කිරීම වල තිබෙනවා ඊට අමතරව ගත්තොත් රජයේ ඊඩම් පැවරීම වල තිබෙනවා ඊට අමතරව ගත්තොත් මේ දූෂණයන් ඇතුලේ රජයට කිසිදු බඳවා ගැනීමේ පටිපාටිකින් තොරව සේවකයන් බඳවාගෙන කරලාද බලපතන හානි පිළිබඳවත් මෙහි තිබෙනවා. ඉතින් මම සූදානම් සමහරව අපි හඳුනන සහෝදරයෝ ඉන්නවා සමහරව අපි වසන් සහෝදරයෝ ඉන්නවා. අවබෝධය තියෙන අය අපි කරුණු කියන්න පුළුවන් හාමුදුරුවෝ මේක පැටියෙ. योजित राजपक्ष के इडम ले सिरिबोपुर कैलय ओपुअंक हतलिस्काय विसनामे इडम प्रमाण हेक्टेयर दशम बिंदु पहाय रुपयाल मिलेन एकाय दशम हयाय मिले दिगत एवगेम सिरिबोपुर कैलय एट काल स्पोर्ट्स नेटवर्क आयतने सतु सीलुम चांचल निश्चल दीपल विकासन कर सुंदर भावित कर संख्या मिलिन देश पहाय नीचि प्रसिद्ध नोटारिस डीएसबी पेर्रा विसिन लिया सहतिक उपुअंक विसिद असुपाधारण देशीय दहन में अलैरा बिंदु एक स्टैनली तिलक रत्न मावत नुगेकोट लिपिने पीट इडम कैल मिलियन एक सीति सटा दिदास दहातर देखा तुंगन दिन मिलदीग नति ओपुअंक हतलिसक बिंदु हतधरण हंबंतर डिस्ट्रिक्ट के मागमपत्त प्रादेशिक कार्यालय सालीपुर ग्राम सेवा वसमी श्रीगोपुर कैली नेमति रुपया मिलियन एक दशम हयाक पटना इडम दिदास दहात्रे पहा एक दिन मिलदी गण हतलिस धरना हंबंतर डिस्ट्रिक्ट के इडम तेरती हंबंतर प्रादेशिक कार्यालय मावडम ग्राम सेवा वसमी सीएमबला गतकोट सीएमबला इडमे रुपया मिलियन देखा पटना इडम इतमी मेथीन इडम लेती संपूर्ण मंगे तीस एक पगे तीन स्थान की पेगो होगी नमी सह होगी आज की नमी इतना एक अतम एक तब अमतरवासी तीन मे काल्टन नेटवर्क समागम संबंध कर समस्त परीक्षण वार्ता बीड़ा मेक इडम नागरिक संवर्धन अधिकारी टाइटम मे इडम नागरिक संवर्धन अधिकारी पवराधन लभुवे राजपक्ष पदनम तो राजपक्ष पदनम पुण्यायतन के समय लियापन इतना पुण्यायतन की इडम कुहुमद पुण्यायतन वेणुवे ना एक नागरिक संवर्धन अधिकारी इडम राजपक्ष पौलट भद्रमुल परश्रमसी तीन तेन नेडम पवरा पुण्य कटयुत सदा राजपक्ष पदनम तो पुण्य कटयुत सदा लादी इडम अंतिम मुखदमा काल्टन टीवी नालिकाव सी एस एन टीवी नालिकाव आरंभ कर एक इडमे वटना मिलीन देशीय मेम तब रजदीपल पावित
परीक्षण वार्ता संपूर्ण तिमिनो एवगेम सीएसएन नालिकाव इदिकिरीम संदा सीएसएन नालिकाव आरंभ करीम संदा दरलद वीदम कोयद ए वीदम उपयागत्ते कोमद उपयागन समत्तुनाद नैद्द किन करुणु पिलिबंदव मेके समस्त वार्तावत् तिमिनो ए निसा मेक हरि पहेदिलि मुदल विशुद्धीकरण पणत यटते नडु पवरन्न पुलुवन ए निसा ए पिलिबंद तमै ए फाइल एके तिन तोरतुरु तिबेन्ने तव कवुरु हरि तव तीनो कवुरु हरि एविल्ल आरं दिनोन කමක් නෑ එන්න කවුරු හරි මාධ්‍ය කවුරු හරි ඉන්නවනේ ඔව් අනාමල් රාජපක්ෂ විශාල පැමිණිලි ප්‍රමාණයක් ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID එකට දැම්මා ඔබතුමා ඔය පීඩන ෆයිල් එක CID එකටයි අල්ලත් එකටයි ගිහිල්ලා පැමිණිලි කරේ මම ඒ වුණාට මං කිසිම කෝකද කිසිම කෙනෙකුගේ කෝකද කිසිම කෙනෙකුගේ මොනවාද අතහ බහකටවත් කිසිම කෙනෙකුට කොයි පැමිණිල්ලද ඔයා කියන්නේ පාලන පක්ෂයකටවත් මගේ මේ තියෙනවා මම කණියෙන් කරපු අරගල වල මොකද්ද කොපි මොකද්ද ඔක්කොම තියෙනවා ඔබතුමාලට බලතහකේ මම මට මඩ ගහනවා ඒ වුණාට මම කිසිම දේශපාලන පක්ෂයකටවත් කිසිම මොනවාද මොනවා කඩියන්නේ නැහැ කාටවත් සුවාදීන පුරවැසියෙක් පස්සේ සුවාදීන ඔබතුමාලට තමයි ඡන්ද දුන්නේ කලුතරින් හොයන්න කමන්ත මම පක්ෂයට එනු කරේ ওই ජයන්ත සමරවීර රුපියල් 100 පෙට්‍රල් ගහන්න දුන්නේ මම මොකද්ද ප්‍රශ්නේ මන්නේ ඒකනේ මම දාදට ඡන්ද දුන්නේ වෙනකම් ඔබතුමාලට මම මේ මේක දැම්මේ ඔබතුමාම අපහසුතාවයකට ලක් කරන්නේ මේ වෙලාවේ තමයි රටට හොඳම දේ මේ ටික අරගෙන සල්ලි අරන් දෙන්න අපි රාජපක්ෂලාට විරුද්ධ ඔබතුමා දේශපාලන දේශපාලන පාර්ලිමේන්තුවේ හොඳම හොඳම කෙනා හරි හරි ඒක මේ බලතහක මේ මගේ මං කවුද කියලා ඔයලා බලතහක नामल अरंदुन्नी नामल की मित्रिया बेसिल की फाइल कोमतवेडीपुर पेल दारा दीनो मेक तीयन्नी මේක තියෙන්නේ උපයාගත්තු දීපල උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරුව තියෙන දීපල ලිස්තු. එකක් තමයි බැසිල් රෝණ රාජපක්ෂෙන් උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර මල්වාන ගගබඩ පාරේ ඉඩමක් සහ දීපල මිල දී ගැනීම. ඊළඟ තියෙනවා බැසිල් රාජපක්ෂ රෝණ රාජපක්ෂ යන 2011 ඒකේ විස්තරිත ඉඩම් ඔප්පු ඔක්කොම තියෙන හොඳේ. ඊළඟ එක තමයි බැසිල් රාජපක්ෂ රාජපක්ෂ 2011 25 වන දින අංක 11.3 මහවත්ත පාගල මාපිටගම මාපිටගම මල්වාන යන ලිපිණි උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර අක්කර 16ක විශාල පොල්ලිඩමක් හා රුපියල් මිලියන 64ක මිලදී ගැනීම සහ එහි රුපියල් මිලියන 125ක් වටිනා ඉඩමක් ඇති කිරීම පිළිබඳව පැමිණිලා තිබෙනවා. ඊළඟ තියෙනවා බැසිල් රෝහණ රාජපක්ෂ විසින් උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර අංක 28 ඒ බ්‍රවුන්ස් හිල් මා බ්‍රවුන්ස් හිල් මාතර ලිපිණි ඉඩමක් මිලදී ගැනීම ඊඩම මෙතර සිදු කරන ලද බැසිල් රාජපක්ෂ යන අය උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර අංක 28 ඒ බ්‍රවුන්සිල් මාවතේ මාතර යන ලිපිණේ අංක 1හි රූට් 2ක වපසරියුත් ඉඩමක් රුපියල් මිලියන 50කට මිලදී ගැනීම මේ වගේ දීපල ලැබිස්ස තමයි ඒක තිබෙන්නේ ඒ පිළිබඳ ඔප්පු තිරප්පු වල ලේඛන ඔක්කොම තිබෙනවා මේ ෆයිල් තව කීපයක් තියෙන හොඳයි ඒක ඊළඟ අපේ සහෝදරයා इत मम हितने वंचा दूषण वल तेरह अभी कौर सटन के दिनवा युमा पुद्गले कटित पेमिल गणनावा कर्लती भूमिस्तुति निध हेम पुरवैसी तमंगे दने नास्ति क्रीम पिलिबंधव हेम के नाम एकटेरव सटन कलयती बहु तनियम एक सटनट अभी स्तुतिवंत विनो मेकती मेक संपूर्ण मैत्रीपाल सिरिसेन महात्म 2018 इल्लनकोट अपे रटे राज्य सेवी आईटीएन एक इट पासे सीटीबी संचारक प्रवर्धन मंडली मे आदि आयतन गणनावा महिंद राजपक्ष महात्मागे मेतिवर्ण व्यापारे प्रवर्धने किरीमे विनुविन हा मैत्रीपाल सिरिसेन महात्मागे मेतिवर्ण व्यापारे अपहर्स इल्ल किरीमे विनुविन विशाल राज्य मुदल अवभाविता करला तीबिरा ඒ සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂණي තමයි මේ තියෙන්නේ. ඒ පිළිබඳව තමයි මේ ෆයිල් එක තියෙන්නේ.
ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාලය නිලධාරීන් විසින් ITN නාලිකාවරා එවකට ජනාධිපති දුර අපේක්ෂක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිවගෙන ලද සාවාද්‍ය ප්‍රචාරණයක් මගින් රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව ඒ සඳහා ITN ආයතනයට ගෙවිය යුතු මුලින 2.5ක ඉන්වොයිස් පිටපත තියෙනවා ඊට වගකීතු බව සඳහන් කරමින් නිලධාරීගේ නාමාලියක් මේක ඇතුළේ සඳහන් කරලා තිබෙනවා මේ තමයි රාජ්‍ය දීපල විශාල ප්‍රමාණයක් මේකේ ගොඩාක් ෆයිල් තියෙන අපි කීපයි අරගෙන ආවේ මොකද මේ අපි සාමාන්‍ය දෙයක් නමුත් එකක් දෙකක් තහවුරු කිරීමේ අරමුණෙන් තමයි මේ කරගෙන ඉන්නේ ඒ ෆයිල් එක තමයි මේක තිබෙන්නේ ෆයිල් 560ක් තිබුණා ඈ ඔව් තව ෆයිල් 500 ගන්න තිබුණා අපි කීපයක් අරන් ආවේ එතන පහසුව සඳහා තව තියෙනවා මෙහා පැත්තේ මේක තියෙන හොඳ ෆයිල් ටිකක් තියෙනවා මේයි කියලා බලන් ඉන්නේ ඔව් ඔව් ලිස්ට් එකේ වුණා ගොඩක් තියෙනවා සංචාරක සංවර්ධන අධිකාරිය මුදල් භාවිත අවභාවිතාව අයිතු මුදල් ලිපීම බැසිල් රාජපක්ෂ අයිතු වන්දි මුදල් ලිපීම ඩීසි ෆොරස්ට් ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ නැව් විකිණීම සිදුවී අක්‍රමිකතා ජාතික ලොතරැයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් භාවිතාව එන්ට්‍රස් සිකියුරිටි මේක තව වැඩගත් එකක් එන්ට්‍රස් සිකියුරිටි එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා එන්ට්‍රස්ට් එක එක ජාතික ලොතරැයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් භාවිතාව රුපියල් මිලියන 25ක බඩිරු වංකා ඒකේ වංචාව ගව කෝපරේට් සහ CNR consultant සමාගමේ සමීපයේ වසන්ත දාප පැමිණිලා මේක තියෙනවා මැදමුළු රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ස්මාරක ඉදිකිරීම ගුවන් හමුදාවට මිග්යාන මිල දෙගැනීම සම්බන්ධ සිදු වංචාව හෙජින් ගනුදෙනු මේක තාමත් බරපතල හෙරින් ගනුදෙනු මේක යටම ගියා මේක කෝටි 800කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපිට අහිමිලා තියෙනවා ඩොලර් වලින් ඒ කියන්නේ හරියට ගත්තොත් රුපියල් මිලියන 9950 ඒ කියන්නේ බිලියන රුපියල් බිලියන 10ක් මේ ගණනය කරලා තිබෙන්නේ ඩොලරේ රුපියල් 130ට හොඳයි හරි දැන්ගත්තු මේ වගේ තුන්ගුණයක් ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක විතර වංචාවක් මේ හෙජින් එකෙන් අපිට සිදු වී තිබෙනවා ඒකේ සමස්ත වාර්තාව තිබෙනවා ඒ හෙජින් පිළිබඳ සංකල්පයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ අජිත් කුමාර් කබ්‍රාල් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දෙන්නත් කලින් ගිවිසුම සකස් කළා තිබුණේ පීබී ජයසුන්දර එනිසා මේගොල්ලෝ එකතුලා කරලාද වංචාව ඒකේ සමස්ත මගේ ඒක තමයි සවිස්තරාත්මක වාර්තාවක් තිබෙනවා උපකොන්ත්‍රාත් කෙරවලපිටි විදුලි බලාගාරය ඉදිකිරීම සිදු කළ වංචාව උපකොන්ත්‍රාත් ලබා දීම ක්‍රීඩා මාත්‍යංශය මේ ක්‍රීඩා මාත්‍යංශය උපකොන්ත්‍රාත් ලබා දෙන එකක් හදලා තිබෙනවා ඒ කියන්නේ මිලියන 30ට වඩා අඩු සියලුම කොන්ත්‍රාත් අමාත්‍යංශයෙන් නම් කරන ආයතනයකට දෙනවා ඒ ආයතනයේ නාමලපිටි ආයතනයේ ඒ සමස්ත විස්තර මේක තිබෙනවා ඊළඟටත් කොළඹ කොටුව ට්‍රාන්ස්ෆර් චතුරස්‍ර අක්කර 4.3 ඉඩම් බදු දීමේ වංචාව අපි කලින් කිව්වේ ක්‍රිස් එක दियगम महिंद राजपक्ष क्रीडांगण ललित कोतलावल रुपया मिलियन सीया दियगम क्रीडांगण हदंड दुनुभवे ඔහුට එකකට අයෝ මදක උපපත්තර ප්‍රකාශ කරලා තිබුණා ලලිත් කොතලාවලගේ නමින් මේ ක්‍රීඩා පිටියේ නම් කරනවා කියලා නමුත් මහින්ද රාජපක්ෂ තමයි ඒකේ නම හරිද හැබැයි සල්ලි දුන්නා සල්ලි වලට මොකද වුනේ කියලා නේ ඔක්කොම හමුදාවෙන් තමයි මේක ඉදිකිරීම කරලා තිබින්නේ ප්‍රකාශ කළා මේකේ සමස්ත ඒ ෆයිල් එක තිබෙනවා ඊළඟ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සම්බන්ධ අක්‍රමික තමයි කලින් කීපයක පෑලිගොඩිය මස්සේ වෙළඳ පොළේ ඔය කඩුබ කඩබදු දීමේදී සිදු වී තිබෙන වංචාව තිබෙනවා ඊළඟ සිරිලිය ගිනම කවුරුත් දන්නවා ඊට පස්සේ කණිත තෙල් සංස්ථාව තෙල් මිලදී ගැනීම මේක විසා මේකේ නැව් තෙල් නැව් හතක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් තිබුණේ මේ ඇවරේජ් මිල ගණනය කරන්නේ තෝරාගත්තු ආසන්න දින පහක නෑ ඒ කියන්නේ මෙතන පටවනකොට දින දෙකකුයි බානකොට දින දෙකකුයි අතරමැදි දිනයකුයි අරන් ඒ දින පහේ ඇවරේජ් එකට තමයි ලංකාවට තිල් බෑවේ. මොකද පටවනකොට මිලනේ බානකොට තියෙන්න පුළුවන්. ඒ නිසා පටවනකොට මිලේ දින දෙකයි බානකොට මිල දෙකයි අතරමැදි දිනේකුයි අරන් ඒ දින පහේ ඇවරේජ් එක ගන්නවා. ඕක තමයි තිබුණේ ඇග්‍රීමන්ට් එක. හැබැයි ගියේ කොහොමද? සමාගමට අවශ්‍ය ඕනෑම දින පහක් තෝරාගෙන ඒකේ ඇවරේජ් එක. ඒක නෙමෙයි. වැඩිම මිල ගණන් තිබුණු දින පහ තෝරා ගන්නවා. ඒකේ සාමාන්‍යයගේ හදලා තෙල් වලට මිල තීරණය කරනවා. එහෙම සිදුවලා තියෙන හානිය ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් එකකින් අපිට හානි වෙලා තිබෙනවා. ඒ ගාණ ඇති මේකේ. ඒ ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ ලොතරැයි මණ්ඩලයේ
ප්‍රදර්ශන කූඩු 150ක් ඉදිරි කිරීම සිදු අක්‍රමතා එවන්ගාඩ් වංචාව එක මේක තියෙනවා මිල්කො සමාගමේ ඩිස්පී ව්‍යාපෘති මුදල් අවභාවිතාව නීති විරෝධී අවිගනුදෙනු එවන්ගාඩ් ලංකා පුත්‍ර සංවර්ධන බැංකු මුදල් මේක විශාල ලැයිස්තුවක් තියෙනවා ලංකා පුත්‍ර බැංකුවේ දේශපාලකයන් විවිධ නිර්දේශ දීලා ණය දීලා කිසිවක් අය කරගන්න බැරි වුණා දීවර සමිතිය හදන්න මේ සමහර එක එක එකක් තියෙනවා ණය දීලා තියෙන පන්සල් ඉඩමකට පන්සල් ඉඩම තමයි මේ 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 උගසර තියලා තියෙන්නේ පරීක්ෂම් කර යනකොට ඒක කිරිම ප්‍රදේශේ පන්සල. හරිද? අන්න එහෙම. හරිද? එහෙම මෙහෙම ණය දීලා තියෙනවා. ඊට පස්සේ එවන් ගාඩ් මිල්කෝ නීති විරෝධී අවිගනුදෙන කිව්වා. ජාතික සම්පකර සභාවේ ඉසුරු සවි උත්සවයේ මූලික වීදම්. සිවිල් සේවා ගුවන් අධිකාරී සිදුවී ඇති මූල්‍ය අවබෝධතා. බස් රථ අමතර කොටස් මිලදී ගැනීමදී. මේකත් විශාල වංචාවක් කුගුල දන්නවා. පෞද්ගලික සමාගම් වලට ඉඩ දුන්නා. අමතර කොටස් ආනයනය කරන්න ටැක්ස් නැතුව. හැබැයි මේ පෞද්ගලික සමාගම් එලියටත් විකුණලා තියෙනවා. CTB එකට වික්වා සාමාන්‍ය මාකට් එකටත් වඩා වැඩියි. සශී වෙල්ගම තමයි එතකොට CTB එකේ ෂියාමන්. ඔහුට සම්බන්ධ ඥාතික සමාගමකට තමයි බිස්නස් එක ගියේ. ඒක ඔක්කොම තියෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරී සිදුවී ඇති මූල්‍ය අවභාවිතා බස් රථ අමතර කොටස් ගැනීම, අල්ලස් ගැනීම ප්‍රසන්න රණතුංගගේ ප්‍රසිද්ධ කැසට් මේ CD එක තියෙනක. හම්බන්තොට සමාගමේ CWG හම්බන්තොට සමාගමේ සිදුව අක්‍රමිකතා හෙලෝ කෝප් ගනුදෙනුව මුදල් විසුද්ධිකරණයේ රැස්වීම සඳහා ලංගම් බස් භාවිතය කෝටි 14යි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාව ඒක දින කේලිය රඹුක් වැල්ල ඇතුළු කණ්ඩායමේ ඊළඟ ශ්‍රී ලංකා රේගුව මගේ නාවික හමුදාව රත්තරම් මුදා ගැනීම මේක මාර්ගතාව ඒක ශ්‍රී ලංකා මේක නිකම් කියන්න ඕන එකක් ඒ කියන්නේ නාවික හමුදාව විසින් උතුරු නැගෙනහිර මුහුදේදී රත්තරම් මෙට්‍රික් රත්තරම් කිලෝ 45ක් අත්අඩංගුවට ගන්න රත්තරම් කිලෝ 45 මේ රත්තරන් කිලෝ 45 අත්අඩංගුවට ගත්තට පස්සේ පැය 24ක් යන මත්තෙන් නාවික හමුදාපතිවරයා රේගුවෙන් ඉල්ලනවා සඳවිරු සැහේ නිදන් තැම්පත් කිරීම සඳහා අර අත්අඩංගුවට ගත් වී වගේ කිලෝග්‍රෑම් 8ක් දෙන්න කියලා. හරිද? රේගුව ලිපියක් යවලා කියනවා සාමාන්‍යයෙන් අපි අත්අඩංගුවට ගත්තට පස්සේ මාසයක විතර කාලයක් දෙනවා ඒ අයට තමන්ගේ අයිතිය තහවුරු කරගන්න ඒ නිසා මේවා ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියනවා. හරිනේ. ඊයේ පැවිසි හතරක් යන කලින් මුදී. ඊට පස්සේ හැබැයි මේක ඉල්ලීම නිසා පරණ රාජසන්ත කරපු රත්තරන් කිලෝ 8ක් දෙනවා. හරිද? ඊළඟ තවත් ලංකා බැංකුවේ රත්තරන් කිලෝ 3යි ගණනක් ගන්න. ඔක්කොම රත්තරන් කිලෝ 11 හමාරක් වගේ. මේ 11 හමාරෙන් වැලිසර නාවික හමුදා කඳවුරට අර මෝල්ඩ් එකක් අච්චුවක් හදලා අඩියක් උස බුදු පිළිමයක් හදනව රත්තරන් වලින් සඳවිරු සෑයේ තැම්පත් කරනවා. ඒ වගේම එම මෝල්ඩ් එකෙන් පිත්තල වලිනුත් තව පිළිම දෙකක් හදනවා. ඊට අමතරව මේ පිළිම තලාවේ නාරම් පුත කියන ප්‍රදේශයේ මයිතර ඔය පිත්තල වැඩ කරන ඒ ප්‍රදේශයේ තවත් අඩිය කහමාරස්සහ දෙකහමාරක බුදු පිළිම දෙකක් හදනවා. හදලා අර අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් ආලේපිත කරනවා. රන් ආලේප කරනවා. රන් ආලේප කරලා ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා අනුරාධපුරයේ මේ නිදන් තැන්පත් කිරීම සහ මේ ප්‍රදර්ශනයේ. මේ ප්‍රදර්ශනයේ තියෙනවා අර රන් ආලේපිත බුදු පිළිම දෙකයි අර අඩිය කහමාරි සහ දෙකහමාරි බුදු පිළිම දෙකයි මේ බුදු පිළිම හතර තියෙනවා ප්‍රදර්ශනයේ. අර රන් බුදු පිළිමය තැන්පත් කරනවායි කියලා කියනවා. අවසානයේදී බලනකොට රන් ආලේපිත අඩියක් උස බුදු පිළිමේ නැහැ. නැත්තේ රත්තරන් එකද මේකද? අතිශය සාධාරණ සැකයක් වෙනවා. හමුදා ආරක්ෂාව යටතේ. හමුදා ආරක්ෂාව යටතේ රන් ආලේපිත බුදු පිළිමය. ත මොකද උන්නේ? රණින් කළ බුදු පිළිමේ තැන්පත් කරනවා කියනවනේ. ඒක තැන්පත් කළේ කෝකද හරියටම? රණින් එකද රන් ආලේපිත එකද? මේකයි සත්‍ය. හරිද? ඒ පිළිබඳව සමස්ත පරීක්ෂණ වර්තාවක් තිබෙනවා. හරිද? මේකේ ඊට පස්සේ තව තියෙන ගොඩක් මේකේ ඇතුලේ තියෙන ඒවා කොහොමද පරීක්ෂා කිරීම සඳහා ඔය බෝම්බ ඉවත් කිරීම උපකරණ ගැන පරීක්ෂා කරන්න දෙන ඉතින් පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ මං දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් සාධාරණ සැකයක් තිබෙනවා. ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලාද? හරිද? ඒ පිළිබඳව පරීක්ෂණ. ඒ නිසා මම කියන්නේ හරිද මේ 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 ආගම සද්ධාව මේම පව ඒගොල්ලන්ගේ හොරකම් කිරීමේ මාර්ගය ඊළඟ ශ්‍රී ලංකා රේගුව එක කිව්වනේ පස් සම්පත් අමාත්‍යාංශ ඉන්දන
මේකේ තියෙනවා මේ තොණ්ඩමණ මහත්තයා ගහපු ඉන්ධන ලැයිස්ත. මම ඒක ගෙනා මේ ඇමතිවරු මේ ඒක වාහන තියෙනවා මම හිතන 14ක් වගේ. ගහලා තෙල්. බොනවද දන්නේ අර නානම බොනවා ඒ ලැයිස්තු බලපුවාමනේ මිලියන ගන්න ෆයිල් එක කොහොම විස්තර තියෙනවා. ඊළඟ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මම ඉස්සලා කියපු කතාව. ඒතර මම හිතන්නේ මේ තියෙන මූලික 40ක විස්තර ප්‍රදාන. ඊට අමතරව තව තියෙනවා මේ ඒක තව මේකේ තියෙනවා 17ක් අරකේ තියෙනවා තව 100 ගණනක් නේද මේකේ තියෙනවා ඉතින් මම හිතර ගොඩක් තියෙනවා ඉතින් වසන් සෝදර ගාවත් තව ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා වසන් සෝදර කියන්නේ ඉතින් වසන් සෝදර ගාව ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා ඒක කියමු තව හඳු සෝදරය කියනවා නේ අපි ඒකත් ඉදිරිපත් කරලා තව ෆයිල් දෙක තුනක් මේක අහුවෙච්ච නැති ෆයිල් දෙක තුනක් තියෙනවා මම අහලයි කියලා බලන් ඉතින් එහෙනම් මාවනල් එක්කෙනෙක් කිව්වනේ ඒගොල්ලෝ හොරුන්ට දඬුවම් දෙනවා කියලා නේද වර්තමාන විපක්ෂ නායකතුමා ඉතින් එයාගේ ෆයිල් වගේ තියෙනවා එයාගේ ක්‍රියල්ලගේ රාජිතගේ දෙයක් තියෙනවා මේක. හරිද? ඒ නිසා මේ වංචාවට දූෂණයට එරෙහි අරගලයක් කොල්ල කන්නිට දෙන්නේපා. නේ ඒකත් කොල්ල කෑම සඳහාදරන ප්‍රයත්න බව තමයි පේන්නේ. ඒකේ තොරතුරු ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. මම දැක්කා පෙරේදා කලින් දවසේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට නේද? එතුමාට බාර දීලා තියෙනවා සංස්කෘතික අරමුදලේ විමර්ශන වාර්තාවක්. एक मंदक कीनो ने मागवती रेलो की मनसुख बिलियन तुना अवसर की तोरो यदंकल विशेष तोगल दो सांस्कृतिक अर मुदल नील बल सभापति अगमति वर अगमति वर कौ रणिल विक्रम सिंह इतना जनाधिपत चंदे आसानी मत मत नवंबर दहाय हदसी अध्यक्ष मंडल रसी मरगन अर परण विधंग अनुमत करगना ये विधंग अनुमत कर रणिल विक्रम सिंह अस्तंक रणिने तव तव इन्नो मे अभी हांद्रु इन्नो ආරමුදලේ මේ අමිල හාමුදුරු උන්වහන්සේ අස්සම් කළත් නෑ ඒකට. ඒ නිසා මොකද සභාපතිවරු අස්සම් කරන්නේ නැත්නම් ඒක වළංගුනේ. ඒ නිසා කිසිදු විධිමත් මුදල් නිදහස් කර ගැනීමෙන් තොරව රුපියල් බිලියන 3ක් සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදල විනාශ කළා තිබෙනවා ෆයිල් එක තියෙනවා මතක. රුඩින් ගන්නකොට ඒක ඒ කියන්නේ සමහරවක් තියෙන්නේ මර එක එක සංචාරක අමාත්‍යංශයෙන් එහෙම තියෙනවා. ඒතකොට ටිකක් එකම වගේ වෙන නිසා मेकत्र अभी कलिंग दिपत्कू संचार अमात्यांशे मुदल जनाधिपति वर्ण सद अवभाविता फैल का मेक गत्म सभापति वर्य मेकट वगकुत निर्देश एक विशेष गुत एक बीवार्तावती महा महेस्ता अधिकरणेट मे परीक्षण करला इदिपत्क बीवार्तावती नो ये बीवार्ता गणुदिन कीपे अलहंकलवा एक संचारक प्रवर्धन कार्यांशन द सोल्यूशन ग्रुप लिमिटेड आयतेट गिवन लद मिलियन हतलिस देखा मुदला गिवीम पीड़िपद संचारक प्रवर्धन कार्यांश विशीन फर्स्ट मीडिया सोल्यूशन एसोसिएशन नमति आयतेट रुपया मिलियन पना शता गिवीम पीड़िपद ඊළඟටිනවා සංචාරක ප්‍රවර්ධනයේ විසින් තව හෙරිටේජ් කියන ආයතනයට මිලියන 10ක් ගෙවීම පිළිබඳව ඒ ඔක්කොම සංචාරක ව්‍යාපාර සංචාරක ප්‍රවර්ධන කාර්යභාරයට අදාළ නොවන වියදම් ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වියදම් පිළිබඳව දරපු වියදම් පිළිබඳව ඉස්සෙල් තමයි ඒකේ තියෙන එක අධිකරණයට මේක පැමිණිල්ලක් තිබෙනවා මේ පැමිණිල්ල අධිකරණයට වාර්තා කරලා තිබෙනවා අධිකරණ ඉදිරිපත් කළා තියෙන බී වාර්තාවත් මේ ෆයිල් එකේ තිබෙනවා ඊළඟ इधमे कौरुद प्रसिद्ध वंचाव एवं गाड मेकदी प्रधानक फैल कीय मे आदाय सीट विसी पहा आंडूर दी कंगवीनवा बिजनेस पटंगे नाविक हमदावी बिजनेस एवं गाड पवरणमा इट पास आदाय सीट विसी पहा दी कंगवीनवा इट पास मनाम पेटल साखी इक नाविक अहमदापति वरी ये विसी पहा विसी तूनट वगे अडुकर अडुकर ईलगया विश्राम गि अट पास एवन गाड़ की जो ईलग नाविक अहमदापति वर नवते मेक अडुकर अडुकर ओहुत विश्राम गि अट पास एवन गाड़ की उपदेश ईलग के नाम सीर दाहत अडुकर गणंटिक बल इट पास एवन गाड़ की जो इन सह हितामतामंगे राजकारी तमंगी हितवत् व्यापार के अट ऐन उपयोग निम सदा
කටයුතු කරාද කියන සැකේ මේක ඇතුළේ තිබෙනවා. ඒකේ විශාල පරීක්ෂණ ගොනුවක් තිබෙනවා. මේක තමයි මම හිතන්නේ ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදා ප්‍රතිරු 3 දෙනා මේ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. නෑ හයිකෝට් එකට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීම නිසා තමයි මෛත්‍රීපාල සිරිසේනට ඩෝන් ගියා. මෛත්‍රීපාල සිරිසේන එදා තමයි දිල්රුක්ෂි ඩයස් ඒ කියන්නේ අල්ලස් කොමිසමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්වරියට ඉවත් වෙන්න කියන වගේ තර්ජනයක් කරේ. ඒතර හොඳින් තේරුම් ගන්න පරීක්ෂණ කරන ආයතන පරීක්ෂණ කරලා ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවට පැමුණුවට පස්සේ ජනාධිපතිවරයා කෝප වෙනවා. ජනාධිපතිවරයා කෝප වෙලා එම පරීක්ෂණ කරපු නිලධාරින්ට ගෙදර යන්න කිව්වා. මේක තමයි දිල්රුක්ෂි ඩයස් ගෙදර යන්න හේතු වෙච්ච පරීක්ෂණ. එනිසා අපිට හරි පැහැදිලි මේ ඔක්කොගෙන් පෙන්වන්න කරන්නේ මොකද්ද? මම කලින් කිව්වේ ඒකයි. මේ දූෂිතය මේගොල්ලෝ ආරක්ෂා කරා. පරීක්ෂණ නිලධාරින් අඩපණ කරා. ඒගොල්ලෝ බිය වැද්දුවා. සමහර අය මා දන්නවා සමහර අයට හිරේ යන්න වුණා. පරීක්ෂණ නිලධාරින්ට අන්තිමේට. ඇයි? ඒගොල්ලන්ට කියනවා මේ ආණ්ඩුවම නාවක් නෙවෙයි. මේ සානිකිවම නාවක් නෙවෙයි. මේම මේ ඕනේ. මේ ආණ්ඩුවම නාවක් නෙවෙයි සානිකිවම නාවක් කරන්නේ. එනිසා සානීරේ දාන්න. එහෙමයි මේව සිද්ධු. එනිසා අපේ රටේ වැදගත් පරීක්ෂණ නිලධාරින් විශේෂම නීතිපති පාරමිත තාමත් වැදගත්. කාර්යසුන් නිලධාරින් ගණනාවක් අකර්මණ්‍ය බවට පත් කරා. මට මතකයි ජනක බණ්ඩාර කියන අධිනීතිඥවරයා නේද? ඔහුව කැඳෙව්වා අර පිස්සු කොමිසමට. ඒ කියන්නේ ඔබ හිතන්නේ ඔහු තමයි මේ නඩුවල අධිකරණයේදී පැමිණිලි පාර්ශ්වයෙන් පිනීටින්නේ. පැමිණිලි පාර්ශ්වයෙන් පිනීට ජනක බණ්ඩාර අධිනීතිඥතුමා නීතිපති පාරමිතුවේ ජේෂ්ඨ අධිනීතිඥතුමා එතුමා කැඳෙව්වා පිස්සු කොමිසමේ විද්‍ය කූඩුවට. ඒ වෙලාව මොන වුණත් අපි නීතිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමා යව්වේ නෑ. ඒක නපි ස්තුතිවන්ත නේ. එතුමගේ වෙන මොනවද තිබ්බත්. දප්පුලි දිවි වෙනවා. හරිද? මේමයි. ඒ නිසා මේ ආණ්ඩු කටයුතු කරේ වංචන කෙන දඬුවම් දෙන්නේ නෙවෙයි. වංචා කරන ලද දේපල හොයා ගැනීම සඳහා ඒවට නඩු පැවරීම සඳහා කාර්යක්ෂම කටයුතු කරන ලද නිලධාරීන් දඬනියට අහි කරා. මෙන්න මේ ෆයිල් එකත් ඒ වගේ එකක්. දිල්ලුක්සි දැට ගෙදර යන්න උනේ මේ ෆයිල් එක නිසා. ඊළඟ තව කවුරු හරි संपूर्ण नडु वार्ताव बिरिंदगेन्वीम संदा ඒක පෞද්ගලික කරුණක් එක අපිට අදාළ නැහැ. අපිට කමක් නැහැ නේද? එහෙම නඩුවක් කියන මොකක් හරි හේතුවක් නඩුවක් තිනවා. ඒ නඩුවට අනුව මහින්දානන්දගේ වත්කම් සහ දේපල පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරා. මේ අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තාවේ සම්පූර්ණ දනේ විතරක් නෙවෙයි මතක තබා ගන්න. මේකේ තියෙනවා සිංගප්පූරු account දෙක විස්තර. HSBC ශාඛාව සිංගප්පූරුවේ තියෙනවා. ඒකේ ඩොලර් ලක්ෂ 5කට 523,000ක මුදලක් ඩොලර් වලින් තැන්පත් වෙලා තිබෙනවා සිංගප්පූරු මහින්දානන්දගේ account එකේ. එතකොට මේවා පරීක්ෂණ කරන්න ඕනේ ඒවා. කොහොමද ඩොලර් උපයා ගත්තේ? නේද? ඒ වගේම මේකේ තියෙනවා කටුනායක කඩ දෙකක් ඔහුට තිබෙන බව. ඩියුටි ෆ්‍රී. ඒ කඩ උපයා ගත්තේ කොහොමද? ඒක රටේ ජනතාව දැනගන්න ඕනේ. මොකද? නේද? අපි කාටවත් නේ ඔයගොල්ලෝ කාටවත් එයාපෝට් එකේ කඩ එහෙම ගන්න පුළුවන්. ඉතින් එහෙම කඩ ගත්තේ ඒවා තියෙනවා. මේක සම්පූර්ණ නාවල ඉඩම් පිළිබඳ තියෙනවා නාවල පිටි ඉඩම් පිළිබඳ තියෙනවා මහනුවර ඉඩම් පිළිබඳ තියෙනවා මේ සම්පූර්ණ ඕගේ දේපල වත්කම් පිළිබඳ වාර්තාව තමයි මේකේ තිබෙන්නේ. ඊළඟට අහපු ප්‍රශ්නය 2015-19 මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවභාවිත කිරීම බඳ ප්‍රශ්නය හිටපු සංස්කෘතික ඇමතුමා ඔහු වැයසි ඒ කියන්නේ වියදම් ශීර්ෂ මේකයි වැදගත්කම තියෙන වියදම් ශීර්ෂ 146ක් මාතෘකාව දින මොනවද කියලා වියදම් ශීර්ෂ 146ක් කිසිදු අනුමැතියකින් තොරව වියදම් කරන සංස්කෘතික අරමුදලේ හෝ ඒ සමාජයෙන් කිසිදු අනුමැතියකින් තොරව ඍජුවම සාක්ෂි දී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඍජු නියෝගමත් තමයි මේ වියදම් කරේ කියලා. වියදම් කරලා ඉවර වෙලා මම ඔබට කිව්වා කලින් 2019 11යි 15 ඡන්ද කවද්ද? ජනාධිපති ඡන්ද කවද්ද? 2019
जनाधिपति कैंपेन करना हदीसी अध्यक्ष मंडल कौ दी बलन चंद कैंपेन लुकमा रणिल विक्रम सिंह जोन नमरतुंग मंगल समरवीर सजित प्रेमदास अखिल विराज मनो गणेशन बर्नार्ड प्रियंत मेवागे खंडाया मेघल तमें अध्यक्ष मंडली इतने अध्यक्ष मंडली मेकट अनुमति हेबे मुकद कलती मेके हरी पेहदीली रणिल विक्रम सिंह असंकलने मेहि सभापति वे इवा अग्रमात्य लेखम डीएमएसबी एक नायक महता असंकलने इवागे महामद्रु असंकलने अखिल असंकलने एनिसा मेक मेक पिलवंतम परीक्ष ने परीक्ष वार्ता की लेटा विलती वार्ता तपिट यह अंबुन ताम कार्य पिलगसगन बेरी सगन एनिस मेक तम बिलियन तुनक आसन मुदल वंचाव अवभावित पिल फैल इलंग विदेश सेवा कार्यांशल फैल का विदेश सेवा कार्यांश मेक संपूर्ण उगलदाण विदेश सेवा कार्यांश अतिवीच गणुदेन पिल मे उखम मे अपे अंदुनी सोदर वसंत समर सिंह सोदर कर फैमिली मेक सियाल परीक्षण कर लिबिन मेक तीन विदेश सेवा कार्यांश विदेश सेवा नियुक्ति कार्यांश मुदाल फॉरेन ब्यूरो के मुदाल एकट अदाल कार्या नुवि विन विशाल कार्या समरट गाल रसी मत तीनों गाल रसी मट कैम के नती है एल्ली एल्ली एल्लती है मुकद हालियल किट्टू हालियल दिलान पेर रगे आसन संग आसने ओहू एम अमात्यांसे अमात्योरे गाले मैं दिनेर मर पंदे नहीं गाले मैं दिनेर तमाई कैम गेड़ने एल्ले होटली ओ ए होटले परीक्षा करने कैम दुम नहीं के वार्ता ये मेवा के साथ कट्टी बना ఆస్ట్రేలియా రాజపక్ష ప్రకాశ ఆస్ట్రేలియా పౌలి కట్టి సంబంధం ప్రకాశ సంబంధం సిడబ్ల్యూజి హంబంతర సమాగమే గినుం పలతిదు ఆక్రమికతావేన్ एकेन मेक यूनी मेक उगल दर कॉमनवेल्थ क्रीडा क्रीडा मेह लागे विनवीन सीडब्ल्यूजी हम के समागम पीठ मे समागम पीठ वाला मे समागमट विविध आधार करवांगे मुदल लागन इतर मेक रट विनवीन कॉमनवेल्थ गेम्स लबागन विनविंग प्रवर्धन कटिट क्रीम सदा मे समागम पीटवन मे समागम विविधाय सालिदान अजित निवाट कब्रा रुपये लक्ष दिन कैशली मिनिस्ट्री ऑफ क्रीडा मात्यन सिंह मिलियन सी अद्दीन अरे एक्सपोर्ट डेवलपमेंट बोर्ड के मिलियन अठा दिन श्रीलंका टेलीकॉम में के मिलियन दहा दिन संपद बैंक के मिलियन पना दिन लंका ओरिक्स लीसिंग कंपनी के मिलियन दहा दिन डीएनएच फाइनेंशियल के समागे मिलियन तीस पहा दिन मे आदि हम बंत नेशनल बैंक के मिलियन विशी पहा दिन मोबिडेल के मिलियन पहा दिन सीआईसी होल्डिंग के मिलियन तुन दिन सोफ्टलॉजिक के मिलियन दहा दिन जानक रत्नायक के दहनम दास गण दिन लंका ओरिक्स लीसिंग नवत मिलियन दहा दिन ब्राउंस मिलियन दहा दिन डीएफसीसी मिलियन दहा दिन एनडीबी मिलियन पहाल दिन एक लंका प्रधान समागम सह रजे समागम मेकट मुदल सपेल मुदल सपेला मेके समस्त एकतु मिलियन हयसी असू अटाय
මිලියන 688ක් මේකට එකතු වෙන. කොතනකවත් මේ මුදල් වලට උනේ මොකද්ද කියලා නැහැ. හරිද? දැන් මුදල් නැහැ. නැහැ විතරක් නෙවෙයි. තවත් වார்த்தාවක් තියෙනවා. ඒගොල්ලෝ ආධාර දීලා තියෙනවා. ආධාර දුන්නට ඒවා බැංකුවට දාලා නැහැ. මෙහෙම කියනවා. රුපියල් මිලියන 5කට වැඩි මුදල් ප්‍රමාණයක් චෙක් මඟින් ගෙවා චෙක් පත් නෑ ඒක නෙවෙයි. ඔව් ඒ කියන්නේ මිලියන 15යි ගණනක් මේ චෙක් පත් අංකත් එක තියෙනවා. මේවා ඒ අදාළ ගිණුමට බැර කරලා නෑ. ඒ නිසා මේකෙත් ඔයගලන මතක ඇති අර මේ චෝගම් ඒ කියන්නේ ක්‍රීඩා මොකද කොමන්වෙල්ත් ක්‍රීඩා තරඟාවලිය ලංකාවට ගෙනීමේ ඕස්ට්‍රේලියාව ගියා ඕස්ට්‍රේලියාව ගියපු අතර හිටිය ඔකට මතකද ආනන්ද ක්‍රී ඊට පස්සේ කබ්‍රාල් ඊට පස්සේ නාමල් රාජපක්ෂ උගල ගියා කොමන්වෙල්ත් ක්‍රීඩා උල්ලමේට ලබා ගැනීම වෙනුවෙන් ඉතින් ඒ සඳහා සමාගමක් හදලා විශාල මුදල් මේ මේ අවභාවිතාව සිද්ධ වෙලා තිනවා ඒක පිළිවන් තොරතුරු තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ මොකද මේවා රාජ්‍ය සමාගම් සමහර ඒවා සමහර පෞද්ගලික සමාගම් මේවට දෙන්නේ මොකක් නිසා මේක රජයේ ආයතනයක් නිසා නැත්තම් කවුරු හරි නිකම් පොඩි දන්සලක් දෙන්න කිව්වට මෙහෙම සල්ලි දෙන්නේ නැහැ මේවිලා රජයේ වැඩ කටයුත්තක් නිසා රජ අමාත්‍යවරයා කතා කරපුවාම ඒගොල්ල මේ මහ බැංකුව අධිපතිවරයා කතා කරපුවා මේගොල්ල සල්ලි දෙනවා මේ ගොඩක් ලීසින් සමාගම් මා හිතන මේ ලීසින් සමාගම්වලින් සල්ලි දෙන්නේ නැත්නම් බැංකු වලින් සල්ලි දෙන්නේ නැත්නම් මහ බැංකුවේ මැදිහත් වීමක් තියෙන්නේ නැති අපි හිතන එක ඉතින් එහෙම සල්ලි විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා මේ රාජ්‍ය අනුග්‍රහය සහිත ගොඩනැගුණු සමාගම ඒ සමාගමට මෙච්චර සල්ලි බැර වෙලා තිබෙනවා ඒ බැර වුණු සල්ලි වලට මොකද්ද කියලා කිසිත් සඳහනක් නැහැ ඒක තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ දැන් නාමල්ට SMS එකක් ඇවිල්ලා තියෙනවා නේ ඒකත් හොඳයි රත්තරන් බුදු පිළිම ගැන අලුත් තොරතුරු නේ මේක තියෙන්නේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පෞද්ගලික කරණය කිරීමද ඔයගොල්ලෝ මේක කවුරුත් දන්නව මේක සිද්ධ වුණ දේ තමයි මේ මේ රත් මේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පෞද්ගලික කරණය කරා ඒ කරනකොට කරපු දේ තමයි මේකේ ඉඩමයි මේකේ යంత్ర සූත්‍රයි උගස් තියලා බැංක් වෙන්න අයද්දත් අන්තිමම මොකද උනේ ආයෝජකයා පැනලා ගියා දැන් ඉඩමත් අන්තිමේ බැංකුවේ කම්මලත් බැංකුවේ සල්ලිත් ණයත් බැංකුවේ මේම සිද්ධ වෙච්ච ගනුදෙනු ඒක පිළිබඳ සම්පූර්ණ වර්තාවක් මේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පුද්ගලිකරින් සිදු අක්‍රමිකතා පිළිබඳ ලිපි ගොනුවේ තිබෙනවා තව ජනතාවත් සංවර්ධන මණ්ඩලයේ ජීපී 208 යටපාරව එයා කෙලවරේ තියෙන පොඩි ගුණියංගත්වයක් ඩිෆෙන්ඩර් රථය අයතා පරිහරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ මේක තියෙන්නේ හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් CB 208 යටපාරව වාහනේ අයතාලෙස පරිහරණය කිරීම පිළිබඳ තොරතුරු මේක අනාවරණයලා තිබෙනවා මේක විශේෂ තමයි දැන් රජයේ වාහන නැමතුරු පාවිච්චි කරනවානේ මේ වාහනේ බාර දෙනකොට එහි එන්ජිම හා කොටස් ගලවා ඇති බව තොරතුරු අනාවරණය වෙනවා අමාත්‍යවරයා පාවිච්චි කරපු වාහනේ නැවත බාර දෙනකොට එන්ජින් එක ගලවලා බාර දීලා තියෙනවා. ඒක තමයි ඒක තමයි ඒ නිසා තමයි මම බැලුවේ මේ වගේ එකක් ඇයි මේකට දැම්මේ කියලා වාහනය පාවිච්චි කරපු නිසා. ඒක තියෙන විශේෂ එකයි මේම තියෙන්නේ ඒසේ දමාගොස් ඇති රථයේ මුදල් මුල් උපාංග ගලවා ඉවත් කර හෝ වෙනත් උපාංග එකතු කර තිබුණි. වාහනේ එන්ජිම ගලවා ඉවත් කර අබලන් එන්ජිම සවි කර තිබුණි. ස්ටාර්ට් මෝටරේ ගලවා ඉවත් කර තිබුණි. රථයේ ඩෑෂ්බෝඩ් ඉවත් කර තිබුණි. වාහනේ අමතර රෝද ඉවත් කර තිබුණි. ඉන්ධන ටැංකිය අමතර කොටස් ඉවත් කර තිබුණි. ඒක වාහනයක් නෙවෙයි. මේව නැත්තම් නේද? ඒක නිකන් නේ. ඒක තමයි මේකේ තියෙන මේ මේ ෆයිල් එකේ තියෙන තොරතුරු වල තියෙන. ඒ වාහනේ පිළිබඳ. තව එකක් තිබ්බද? දීගම මහින්ද මං කලින් කිව්වේ දීගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිදු වංචාව පිළිබඳව මේකේ මේක ඇත්තට විස්තර ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා මා ඒ කියන්නේ ලලිත් කොතලාවල මහතා විසින් ලබා දුන්නු ලිපියක් තියෙනවා. ඔහු ඔහුගේ බැංකුවල accounts පිළිබඳ විස්තරය වල තියෙනවා මේ මිලියන 100 ඔහු ලබා දුන්නු බවට. ඒ මිලියන 100 ලබා දීලා තිබෙන්නේ ඔහු ඔහුගේ ලිපියක් තිබුණා. ඒ කියන්නේ ලලිත් කොතලාවල මහත්මයා මේ මේ පරීක්ෂණය සඳහා යොමු කරලා තිබුණා.
ඔහු මිලියන 100 ලබා දීම සහතික කිරීම වෙනුවෙන් ලිපිගොනු කරලා තිබුණා. ඒ නිසා බැංකුවේ ඩීටේල් එක ඔහු මේකට ලිපියක් යොමු කරලා තිබෙන මේ ලිපියේ මේ ෆයිල් එකේ තිබෙනවා. ඒ නිසා මේ දියගම ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අර මා කලින් කිව්ව මිලියන 100 වංචාව පිළිබඳ ෆයිල් එක තමයි තියෙන්නේ. හන්දර මොන නම්බලපල යුගදනව් යුගදනව් එකේ එකක් තිබුණා. යුගදනව් එක තිබුණා. තිබුණා හොයන්න ඕන නේ. මේ තියෙන්නේ මේ 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 අලුත් මේක. ඔයගොල්ලෝ දන්නා මේ සීනිබදු වංචාව පිළිබඳව. මේකත් අපේ හඳුන්නේ සහෝදරයා මේ මේ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකාරී මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තිබෙනවා. ඒතර මේක පිළිබඳව මේ අවසන් වාර්තාවත් පහුගියදා විගණන විගණකාධිපතිවරයා විසින් ඉලක්කලා තිබුණා. ඒ ඉලක්කන කලින් මේ ගනුදෙනු සිද්ධ වූවහම අපි පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කතා කරලා තිබුණා. මේකෙන් සාමාන්‍යයෙන් ගත්තොත් ආණ්ඩුවට අහිමි වී තිබෙන මුදල මිලියන 16000ක් කියලා ස්ථාපිත කරලා තිබෙනවා. ඒ කියන්නේ බිලියන 16ක් 15 දශම ගන්නක්. ඒ කියන්නේ බිලියන 16ක් රජයේ භාණ්ඩාගාර ලැබී තිබු මුදල් අවභාවිතාවිල දෙතනවා. මේක තමයි මම අර කියපු අර චෞර වලල්ලේ ව්‍යාපාරික වලල්ලට කොටස් කොටසක් හැටියට තමයි මේ සීනි බදු වංචාව පිළිබඳ මේ ෆයිල් එකේ තියෙන එකේ සම්පූර්ණ තොරතුරු. ඒක විශේෂ තමයි මෑතකදී විගණන දෙපාර්තමේන්තුව විසින් අපි මත තියෙන සාක්ෂි තොරතුරු ලේඛන මත ඉදිරිපත් කරපු තොරතුරු නිවැරදිතාවය විගණන දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස කරලාද ඒකේ විගණන වාර්තාවක් මාගව තිබෙනවා. ඒ කියන්නේ ඒක ටිකක් ලොකු විගණන වාර්තාවක් මේ මේ ටිකක් සමස්ත ડોකියුමන්ට්ස් ඔක්කොමත් එක කරපු විගණනයක් තිබෙනවා. මේ විගණනෙන් අපි සීනි බදු වංචාව පිළිබඳ ඉදිරිපත් කරපු කරුණු සනාථ කරලා තිබෙනවා. ඒ ෆයිල් එක තමයි තියෙන්නේ.